ඉන්නද අනාගත ජනාධිපතිතුමාට දෙන ආරක්ෂාව. අරිදම ජනාධිපති කෙනෙක් පහළ වෙලාවගෙනද තේරෙන්නේ? මෙහෙම චෙක්කිරිල්ලා එවගේ මෙලිය යුද හමුදාවේ වෙනම නවත්තල තියෙනවා. රත්නද පවා ගෙනල්ලා ඔක්කොම චෙක් කරලා ගන්න. ඒක හොඳයි. ජනාධිපති නෙමෙයි එන්නේ, අනාගත ජනාධිපති. ඔක්කොම චෙක් කරනවා. උඹලා බිම ග්‍රවුන්ඩ් පිට්ටනි අයිති කරගත්තට ජනතාව අයිති කරගෙන ඉන්නේ ජාතික ජනබලයේ කියන පරිවිඩය තමයි අද මේ දෙන්නේ. ඒ නිසා අපි කියනවා රනිල්ලට සජිත්ලට නාමල්ලට උඹලා මේ පොලොන්නර මේ පිට්ටනි අයිති කරගත්තට ඇවිල්ලා බලපල්ලා මෙන්න ඉන්නවා පුරතිස පුරවර ජනකන්ද එක තැනකට ශිෂ්ට සම්පන්න හා වගකීම් සාගත පුරවැසි සමාජයක පැවැත්මහා සංවර්ධනය රඳා පවතින්නේ එම සමාජයේ ගුණාත්මක අධ්‍යාපන ක්‍රියාවලිය මතයි. එවන් වූ ගුණාත්මක අධ්‍යාපනයක් ශ්‍රී ලාංකීය දුවා දරුවන්ට ලබා දෙනුවස් ජාතික ජනබලවේගයේ සමග ඇප කැපව කටයුතු කරමින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන ඓතිහාසික පුළුස්පුර ජන රැලිය ආමන්ත්‍රණය කරන්නට ජාතික විද්වත් සංවිධානයේ සභාපති පුළුස්පුර අධ්‍යාපන විද්‍යාපීඨයේ විසඟයි වෙන්න නීඩා පීඨාධිපති සමන් පරිකුමාර මහත්මාණෙනි ඔබටයි මේ ආරාධනය. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය ඔබ සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු ආයිබෝවන් වනක්කම්. මේක දැක්කට පස්සේ මේක දකිනකොට රාජිතලා රටේ ඉන්න උන්ට විතරක් නෙවෙයි රටෙන් පිට ඉන්න විදේශික ශ්‍රී ලංකිකයන්ට දැන් බණින තත්ත්වයකට පත් වෙලා රාජිතලා කියනවා විදේශගත අපෙම්ම සහෝදරවරුන්ට අපෙම්ම ශ්‍රී ලාංකිකයන්ට ආයිත් මේ රටට එන්නේ පාළු එහෙ වැඩක් බලාගෙන ඉන්නලු. රාජිත මහත්තයෝ අවුරුදු 30කට වැඩිය රට පාලනය කරලා එන ආණ්ඩුවලට පැනලා අමාත්‍යකම් අරගෙන මේ රට බංකොලොත් කරලා ඔබලා පාලනය කරපු නිසා තමයි ඔබ හිතනවද මේ රටේ පුරවැසියෙක් තමන්ගේ ගම්බිම තමන්ගේ ආදරණීය ඥාතීන්ව තමන්ගේ ආදරණීය සහෝදරයන්ව තමන්ගේ ආදරණීය පවුල පැත්තක තියලා මුදල් හොයන්න යන්නේ වෙන හේතුකට කියලා හිතනවද කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි. අපි දන්නවා විදේශගත ජීවිතයක් ගත කරපු අපිට දන්නවා රටෙන් පිටවී ඥාතිය ඈත් වී පවුලෙන් ඈත් වී ජීවත් වෙනකොට ඒ තරණ වේදනාව. ඒ නිසා තමයි අපේ රටේ විදේශික ශ්‍රමිකයන් අපේ සහෝදරවරු හැම විටම මැතිවරණ එනකොට ඔවුන් තුල බලාපොරොත්තුවක් ඇති වෙනවා මේ රට හොඳ අතකට පත් කරගත්ත නම් අපි දුක් විඳින්න අවශ්‍ය නැහැ, අපි පවුල් වලින් ඈත් වෙලා ඉන්න අවශ්‍ය නැහැ, දරු පැටවුන්ව තනි කරලා යන්න උවමනාවක් නැහැ. අපි කැමති තමන්ගේ මව්බිම තුල ජීවත් වෙන්න. හැබැයි මේ අවුරුදු 76ක් තුල මේ පාලකයන් කුමක්ද කරලා තියෙන්නේ? ඒ සිහිනය පොද කරලා සමහරුන්ගේ ජීවිත විශේෂයෙන් අවුරුදු 30ක් 40ක් රටෙන් බැහැරවන්න ජීවත් වීමල එක සලකලා දීලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා ඔබගේ පණිවිඩය ලැබුණම රාජිත ඔබ ඊයේ කියපු කතාවට විදේශගතව ඉන්න මගේ යාළුවෝ කිව්වා අපි එන්නේ නෙවෙයි හිටියේ, හැබැයි දැන් නම් ටිකට් එක දාගෙන එනවාමයි. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ඉස්තිර කරන්න අපි මේ ගමන එනවාමයි කියලා
වැඩගහන්න පටන් අරන් තිබෙනවා. ඉන්ද්‍ර බලර් එංගලගේ එදරාහ ශේර පූජා ආරම්භිතිරිකින්දාර්ගල්. ඉන්ද්‍ර දේශීය මක්කල් සත්තේ නූඩ සක්තියෙවුඩන් ඉන්ද නාට්‍යල කූඩිය සිංහල තමිල් මුස්ලිම් සමූහම් බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික සමූහම් எல்லோரும் இன்று கைகோர்த்திருக்கின்றார்கள். இந்த நாட்டை மாற்ற வேண்டும். இந்த நாட்டிலே ஒரு புதிய ஒரு அரசியல் கலாச்சாரத்தை உருவாக்க வேண்டும். அதற்காக இன்று கைகோர்த்திருக்கின்றார்கள். எனவேதான் இன்று இந்த மாற்றத்தோடு அனைவரும் இணைகின்ற போது நாம் சொல்லாத விடயங்களை கூட சேறு பூசுகின்ற நோக்கிலே சிலர் சமூக வலைத்தளங்களிலே பதிவிட்டுக் கொண்டிருக்கின்றார்கள். எனவே இந்த நாட்டில் வாழ்கின்ற எமது நோக்கம் இந்த நாட்டில் உள்ள ஏனைய கட்சி தலைவர்களை போல் வரப்பிரதாசங்களையோ வேறு விடயங்களையோ பெற்றுக் கொள்வதற்கல்ல. குறைந்தது எமது பிள்ளைகளின் எதிர்காலம் இந்த நாட்டில் சீராக வேண்டும் என்ற நோக்கத்துக்காக தான் இந்த வேளையிலே நாங்கள் ஏறியிருக்கின்றோம். நீங்கள் அரசியல் ரீதியாக இந்த நாட்டை கொள்ளையடித்த இந்த நாட்டிலே இழந்த செய்த ஊழல் கர்ம காரணம் கீபியா தேனவா மங்க கெட்டிய இக்மணிம்ம கியான்னா එක සංවිධානයේ නායකයන් හා අනික් ක්‍රියාකාරී දේශපාලන පිල් මාරු නොකිරීම මෙති. හොඳ විනයක් හා නියතමානී බවක් හා ඍජු නායකත්වයක් තිබීම. තුන හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබීම. හතර හොඳ මියස්ථා සංශෝධන නීති මාලාවක් ඉදිරිපත් කිරීම. පහ එක් එක් ක්ෂේත්‍ර උපයෝගී කර ගැනීමේ සංවිධාන ඇති කිරීම. ඒ කියන්නේ මම උදාහරණයක් වශයෙන් එකක් විතරක් කියන්නම්. වෘත්ති හෙදරිල්ලාරින්ගේ සංගමය. හය ඉතා වැදගත් සැලසුම් යෝජනා සකස් කිරීම. හත වැදගත්ම කාරණේ දූෂිත දේශපාලනඥයින් තම පක්ෂයට ඇතුළු කර නොගැනීම. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරනි, මම ජාතික ජනබලවේගයේ නැත්නම් මාලිමාවට එකතු වූයේ ඔන්න ඔය හේතුව නිසායි. එහෙමනම් මම අවසාන වශයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා, ඔබ සියලු දෙනාගේම යුතුකම මේ එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදාට ඉටු කරන්න කියා. ඒ වගේම මේ අපේ යුතුකම ඉටු කිරීම සම්බන්ධයෙන් අපගේ තිබෙත් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ වැදගත් ගීතයක් රචනා කරලා තිනවා. ඉන් කොටසක් පමණක් මම ඔබට කියා. මම නම් ආවා පොළොන්නරුවේ මෛත්‍රීපාලගේ යහපාලන වෙලාවේ පොළොන්නරුවේ නම් කළාම පළවෙනි රැස්වීමට, ඒ රැස්වීමට නොදෙවිනි ඊටත් වඩා වැඩි සෙනගක් තමයි අද මේ අනුර කුමාර සහෝදරයාගේ මේ රැස්වීමට එන්නේ. මොකද මේ මං මීට ඉස්සෙල්ල මම ගියානේ අර අස්සක තිබුණ කොයිද? ඉස්සෙල්ල රැස්වීම තිබුණ අස්සක ගලේවල අස්සක තිබුණ කොයිද? ගලේවල නෙමෙයි අස්සක තිබුණේ. ගලේවල කොයිද? මාතුළු මතන් හරි ඒ ගලේවල රැස්වීමත් මේ වගේම තමයි අනුර සහෝදරයාගේ උපංගමේ රැස්වීම ඊට නොදෙවෙනි. මේක එකිනෙකා පරද්දගෙන තරඟට යන රැස්වීම වගේ. ඒ තරම් ජනකායක් තමයි මේ ඇදෙන්නේ. බලන්නකෝ අර වහලෝ මුළු ඉඳන් නැගලා පාරවල් පිරීලා ඉතිරිලා ගිහිල්ලා මේ එනකොට කාටවත් මොනවාරි දුන්නද? කිසිම දෙයක් නැහැ. තමන්ගේ කැමැත්තෙන් තමයි එන්නේ. ඇප්ලිකේෂන් බෙදන්නේ, ආල් බෙදන්නේ, සල්ලි බෙදන්නේ. මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ නොමිලේ. නොමිලේ ඇවිල්ලා තියෙන්නේ. අතින් සල්ලි වේදන් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඔතන මේ පාර හැති කරේ පන්නන්න ඕන කියන ඒ උතුම්ගේ කාර්යයට උර දෙන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ සහෝදරලු ඔක්කොම අර ආම්දිරෝ සුපේක්ෂල ශික්ෂාකාමි මහා සංඝරත්නයේ සංඝ සමුළුවක් තියලා ජාතික තරුණ සේවා තරුණ සිස් සභාවේදී ආම්දිරෝ 6000කට වඩා එකට හිටියා. 85ක් වූ ලාංකීය තරුණ ප්‍රජාවේ සිහින අමුවේ මරා දමන ලද දේශේක නැවුම් උත් ජව සම්පන්න උත් බලාපොරොත්තු රැගෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා එළඹෙන 21 වෙනි දින නියත ජනපති වනු නොඅනුමානය.
ඓතිහාසික පුලිතිසි පුරවර විජයග්‍රාහි ජන රැලිය ආමන්ත්‍රණය කිරීමට මේ ආරාධනය ත්‍රිරෝදක සංගම් ඉංජිනේරු සංගම් මේ ආදී කොට ඇත්තා වූ ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේ සිටින්නා වූ සියලුම ජනතාව අපි ඒක රාශී කරලා ඉවරයි. ඒනිදා මම වැඩිය කතා කරන්නේ නැහැ. තවත් කතික උඟාක් ඉන්නවා කියන්න එකම එක දෙයයි කියන්න තියෙන්නේ. කොළඹ රාජකීය විද්‍යාලය ඉගෙනගත්ත දෙන්නෙක් මේ තරගේ ඉන්නවා. ඒ වගේම තමයි බම්බල පිටිය සෙන් ජෝසප් කිය සෙන් තෝමස් කියපු එක්කෙනෙක් ඉන්නවා. තමුන්නාසේලාගේ අපේ දාඩිය සුවඳ අමුණන තමුත් ඒකම මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වෙච්ච තව කෙනෙක් මේ සටනේ ඉන්නවා. තමාරු ආනෝ අපෙන් සජිත් ප්‍රේමදාසත් එක්ක නේද තරගේ තියෙන්නේ කියලා. මං බෑදිලොම කිව්වා නෑ තරගයක් නෑ. හරියටියට ගත්තොත් කඳුරු වලට දුවනවනම් අපි දැන් විද්‍යාවට ඒ කනුවටනකන් ඇවිල්ලා. සජිත් මහත්තයලා තාම ආවරණ දිහා ආදී අරිනවා. ළඟ පෙරෙන්නවත් නෑ. ඒකින්ද අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසයේ 21 වෙනිදාට මේ සම්මන්ත්‍රණ කරනවා වගේම වාර්තා පිට වාර්තා තියමින් සමුත්තේගම උපන්න රජ කුමාරයෙක් නෙමේ ගමේ කොල්ලෙක් මේ රටේ විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවාමයි කියන එක ප්‍රකාශ කරමින් මන්නේ හඬ වෙනවා තමුන් ආන්දලා සියලු දෙනාටම ජය වේවා.